උදෙන්ම දවස පටන් ගන්න පෙර වතුර වීදුරක් පානය කිරීමෙන් ඔබේ සිතට මෙන්ම ගතටද දැනෙන්නේ මහා ප්‍රබෝධයක් නේද? ඒ වෙනුවට උදෑසනම දෙහිඋෂ පානයක් ලබා ගැනීමෙන් ඔබට වාසිදායක ප්‍රතිඵල රසක්ම හිමිවන බව නම් කිව යුතුමයි. එහෙනම් අපි බලමු අවාසි මොනවද කියලා. සම්පූර්ණ ලිපිය කියවන්න. ආහාර දිරවීම පහසු කරවනවා. මද රස්නේ ජලයත් ඔබේ ආහාර දිරවීමට උපකාර වනත අතරම දෙහිඋෂ වලටත් ආමාශය පිරිසුදු කරමින් ආහාර දිරවීම පහසු කිරීමේ විශේෂ ගුණයක් පවතිනවා. දෙහිවල අඩංගු ආම්ලික ගුණය නිසා ආහාර දිරවීම මෙන්ම ඒවා බැහැර කරවීමද ඉතා පහසු කරනවා. සිරුරේ ප්‍රතිශක්තිකරණයට උපකාරී වෙයි. පැඟිරි සහිත පළතුරක් වන දෙහිවල විටමින් ඒ අන්තර්ගතයි. ඒ සිරුර අභ්‍යන්තරයේ අම්ල සමග ප්‍රතික්‍රියා කරමින් ප්‍රතිශක්තිකරණය ලබා දෙනවා. විස නැසීමේ ගුණය. දෙහිඋෂ පානය මුත්‍රා පිටවීම පහසු කරවන ඖෂධීය පානයක්. ශරීරයේ ඇති විසද්‍රව්‍ය සෝදා හැරීමේ විශේෂ ගුණයක්ද මෙය සතුයි. මෙහි අඩංගු සිට්‍රික් අම්ලය මගින් එන්සයිම වර්ධනය කර අක්මාවේ උත්තේජනයක් ඇති කරවයි. ශක්තිය ලබා දෙයි. කෝපි පානයෙන් ඇඟට ප්‍රබෝධයක් ලබා දෙන බව බොහෝ දෙනා දන්නා මතයක්. එවැනි ප්‍රබෝධයක් දෙහිඋෂ පානයෙන්ද ඔබට ලබා ගත හැකි. ජලය සමග දෙහිඋෂ මිශ්‍ර වී සාදන දියරෙන් රුධිර සංසරණයටද උත්තේජනයක් ලබා දීම මෙයට හේතුවයි. සම පැහැපත් කරයි. නිදන්ගත විජලන රෝග තත්ව නිසා ඔබේ සම අඳුරු පැහැ ගැන්විය හැකි. නමුත් දෙහිඋෂ පානයකින් දවස ආරම්භ කරන ඔබට නම් මේ ගැටලුවක් නොවේවි. එහි අඩංගු විටමින් B ඔබේ සම නිරෝගිමත් කිරීමට උපකාරී වන බවත් කිව යුතුමයි. අපේ ශරීර සෞඛ්‍යයට ගොඩක් වටින ලිපියක් කියලා මම විශ්වාස කරනවා. ඔබත් අත්හදා බලන්න. අත්හදා බලන ගමන් ඔබේ අදහස් අපිට එකතු කරන්න. ඔබේ කමෙන්ට් අපිට ගොඩක් වටිනවා. වීඩියෝ එකට ලයික් එකක් ෂෙයා එකක් දාන්න අමතක කරන්න එපා. ඔබේ යාළුවන්ටත් බලන්න වීඩියෝ ෂෙයා කරුවොත් කාටද පාඩු? ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පහතේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.